ඒ මොනවද මේ කරන්නේ මොඩ කළු තඩියා මට අහු වෙනකන් ඉන්නවකෝ මේ පරම මට අහුනොත් හොඳ පාඩමක් ගන්නනවා තුන්ද බහු ඉන්නවා හරි කිවි ගැරම් මේ වෙලාව එළියට වෙලා මොනවද කරන්නේ කියනවා මේ මොකද්ද මේ මොන විකාරයක්ද තව වෙලා තිබ්බනම් S2 හොඳට අඳින්න තිබ්බා මම හිතනවා ඔයා මේකෙන් පාඩමක් ඉගෙන ගනි කියලා ජරම් මට තේරෙන්නේ නැහැ ඔයා දක්ෂ ළමෙක් මේකෙන් ලැජ්ජ වෙන්න ඕන ඔව් සර් එයා මොනවද කිව්වේ අපිට කියන්න එයා මට නිවාඩු සතියෙම මෙහෙට වෙලා ඉන්න කිව්වා නියමයිනේ ඒත් ඔයාට එයාගෙන් ගැළවිල්ලක් නැති වෙයි එහෙනම් දඬුවම් ලැබුණා ඔයා නම් දක්ෂයෙක් අපිටවත් ඔය තරම් හොඳ රඟපාන්න බෑ කොහොම වුණත් සියානට මේ පාර නටන්න නම් දෙන්නේ නැහැ මේක හිණියද නිවාඩු කාලෙම දඬුවම් ලැබුණම මේ තරම් සතුට වෙනවා දැක්කමයි ඇත්තටම මහරාමතුයි දඬුවම් ලබන්න හිතාමතාම කරලා කියලායි මට නම් හිතෙන්නේ මටත් එහෙමයි එයා කතා කරන්නේ මොන සීයා කෙනෙක් ගැනද ඒක ඇත්ත ඒක නම් හරි මාමුතුයි මෙතන මොකද වෙන්නේ කියලා මම හොයා ගන්නවාමයි ආ මොකද්ද කරන්න යන්නේ ඇයි ඔයා තාත්තා එක්ක යන්නේ නැද්ද පොඩි දෙයක් කරන්න තියෙන්නේ තාත්තේ පොඩක් කතා කරන්න පුළුවන්ද මොනව ගැනද දරුවෝ මම ටිකක් කාර්යබහුලයි ටික වෙලාවයි ඕනේ ගෑන් ළමෙක් ඉන්නව එයා දක්ෂ නැහැ එයා දැන් කරන්න ඕනේ නිවාඩු කාලේ පාඩම් කරන එක ඒත් එයාට නිවාඩු කාලේ ආචිල බලන්න යන්න වෙලා එතකොට මේ ගෑනු ළමයා කවුද ඉන්නකො කියනකම් ආචිල ගෙදර ගියාම එයාට පාඩම් ගන්න බැරි වෙනවා ඉතින් එයා දැන් මොකද කරන්න ඕනේ විදුහල්පති විදිහට එයා ඔයාගෙන් උපදෙස් පතනවා මගේ අදහස නම් එයා නිවාඩු අත්හැරලා ගෙදර නැවතිලා හොඳට පාඩම් කළා නම් හරි කියන එක මොකද ළමගේ නම මම එයාට කතා කළා නම් ඔයා දැන් කතා කර එයාට තාත්තේ මම ඇත්තටම හොඳට පාඩම් කරන්නම් ආච්චි අම්මලා මතක් කරලා කියන්න ඔයා ලෝකෙ කෙලවරේ ඉන්න දෙමව්පියෝ බලන්න යනවා යුමි කඳු කරේ සංචාරක යනවා එතකොට මම මට මොනවද සතියෙම ඉගෙන ගන්න වෙනවා එයාලා සතියෙන් ඔයාව බුද්ධිමත් කරන්න යනවාද එයාලා ගැන හරි දුකයි ඒක නම් සදාකාලික හීනයක් වෙයි අපි නතු මේ හැමදේම කරගන්න පුළුවන්ද ඔය කිසි ප්‍රශ්නයක් නැහැ සියාන කරදර නොකරොත් අයිලීඩව මේ ලෝකෙට ගෙන්නන්න උත්සාහ කරන්න පුළුවන් වෙන්න එපා එයාට තනියක් නැහැ මමන් තින්නේ ඉස්කෝලේමයි මං එයාව බලා ගන්නම් හරියට ආරක්ෂක දේවතාවියක් වගේ ආ ජිර ඔයා වාසනාවත් ඔයා ඒ පිටි නිකන් පිරිසිදු වෙලා යයි කියලා හිතනවද වැඩ පටන් ගන්නවා අරි අරි පුළුවන් තරම් දැන් hina වෙනවා ගෑනු ළමයෝ ඔයාගේ තාත්තා කිව්වා මට ඔයාගේ පාඩම් වැඩ ගන්න බලා ගන්න කියලා දැන් එහෙනම් වැඩ පටන් අරන් ඒක සුද්ධ කරනවලා මොකද මන්දා ඒ දෙක අතකට ගත්තම මගේ ලොක්ක පේන තරම් නරක නෑ ඔබ යමු ඔයාලා තම හොඳට පුළුවන් තම අත ටිකක් තද කරන්න දිගටම අතුල්ලන්න ඔයාලට පුළුවන් කොහර ගණිත ගැටලුව එක විසඳුවද විසඳේ කියලා හිතනවද කොහ බලන්න මන්ට ටිකක් අමාරුයි වගේ මම චෙරමිනි ටිකක් උදව් කරන්නද තාත්තා නිතරම කියනවා වැඩ කරන එක මොලේ වැඩිවීමට හොඳයි කියලා හැම ළමයෙක්ම කම්මැලි නෑ එන මේට ඇවිත් ඉන්න සිසි මංගෙන් ස්පොන්ජා කරන් ඉක්මනට එන්න මේක සුද්ධ කරලා දාන්න ඕන එක නම් හරි අපරාධයක් ඔයාගේ ඇඳීමේ කුසලතාවය දැක පළමු කෙනා මම නෙවෙයි නේද මේක ලස්සන චිත්‍රයක් ඇත්තටම මේක ඔයා ඇඳි තනියමද නැත්නම් ඔයාගේ යාළුවා සියන මේකට උදව් කරාද ආ ගෙන කියනවා එයා ඔයාගේ යාළුවෙක්ද මම එයාව දන්නවත් ඇති අනේ ජරම් කියන්නකෝ සියාන කියන්නේ රොක් වාදක කණ්ඩායමක් ඒත් ඔයා අහන්නේ ජරා සින්දුනේ ඔයා යාළුවගේ සින්දු අහලවත් නැතුව ඇති ඔයා හිතන් ඉන්නේ ජරම් මම මෝඩේ කියලාද ඔයාමනේ කිව්වේ මන් නෙමෙයි ඔයා මට උදව් කරන්න න්යාවේ මන් ටිකක් විවේක ගන්නම්
අත තව ටික තද කරන්න. හරි. දිගටම අතුල්ලන්න. ඔයාට පුළුවන්. ඔය හොඳයි. ඔය තව හොඳට පුළුවන්. ඔත්තු බලන එක නම් හරිම අමාරු වැඩක්. මම කිව්වේ මං කවදාවත් හිතුවේ නැ මේ තරම් අමාරු වෙයි කියලා. ඔයා දැන් නිදාගත්ත නම් හරි. ඔයාට පිස්සුද? මට බෑ. ජෙරමදරය මොනවා හරි කළොත්. ඇත්තට මොනවද? මං දන්නේ නැ. ඒත් එයා මුකට හරි අරාදිනවා. ඒ වැඩේට සියානත් සම්බන්ධයි කියලා මං දන්නවා. ආද තමයි රෑ. මං අද ඔත්තුකාරියෙක් වෙනවා. මං අද හොයාගන්නවා ජෙරම්ගේ එයාගේ යාළුවන්ගේ අබිරහස. මං යන්නේ හරි පාරේ බව දන්නවා. ඒ දත්ත පරීක්ෂා කරන්න මට විද්‍යාගාරේ පරිගණකයෝ ඕනේ. මං දැන් මේ පැත්තට යනවා. ඔයා දැන් ඉඳා ගන්න යන ජෙර සියාරත් කලබලයක් නැහැ. මට අනතුරක් දැනෙන්නේ නැහැ. මං තව දවසක් මෙහෙම හිටියා කියලා ලෝකෙ පෙරලෙන්නේ නැහැනේ. ඔයාට ප්‍රශ්නයක් නැතුව ඇති. ඒත් ඔයාව ඉක්මනට මෙහෙට ගෙන්න ගන්න බැරි වුණොත් මට සතියෙම ඉන්න වෙන්නේ සිසිජිමි එක්ක. මගේ පණ යයි. ජෙර ස්තුති. මං වෙනුවෙන් කරන හැම දෙයකටම ස්තුතියි. ඒක සුළු දෙයක්. ලකුණක් කන්නේ මේක සියානගේ වැඩක් මම වාගේ අම්මට කතා කරනවා කියන්න කතාවක් ලෑස්ති කරලා තියාගන්න එට බෑ මේ මාව අඳන්න අයිලීඩා ඉක්මනට මෙහෙට එන්න. අපිට මේ ලොකු ප්‍රශ්නයක්. මෙහෙත් එහෙමයි. සියාන වැඩ පටන් ගන්න. එයා ක්‍රියාත්මක කරපු කුරුල්ල නම් මන් දන්නේ නැහැ. ඒත් බලේ මෙහෙට යොමු වෙලා. දරුණුයි. ඒ කාමරේ තිබ්බ බැරල්වල තිබිලා තින්නේ උග්‍ර විෂ සහිත ද්‍රව්‍යයක්. පරිගණක දත්ත නිවැරදි නම් ඒ වායුව ආග්‍රාණී වුණොත් මාරාන්තික වෙන්නත් පුළුවන්. නැගිටිනෝ ළමයා, වැඩ පටන් ගන්න වෙලාව. ජෙරම්! ජෙරම්! මොකද මේ වෙන්නේ? මං කොහෙද මේ? ජෙරම්! මට පේන්නේ නැහැ. කිසිම දෙයක්. මොකද මේ වෙන්නේ? ජිම්! අර පැත්තේ දුමක්! මට බයයි. මේක නම් පිස්සුවක්. මොන දුමක් ගැනද කියවන්නේ? අනේ මට නම් මොන දුමක්වත් පේන්නේ. හරි. අයිලීඩා. මං හොයාගත්තා. දකුණට අංශක 37ක් කැලෑ ප්‍රදේශයේ. හරි. මං දැන් යන්න. ඒත් මං ඉන්නේ ටිකක් දුරෙන්. මට තව උදව් ඕනේ වෙයි. නිවාඩු අතහැරලා දාලා අපේ උදව්වට එන්න කැමති තුන්දෙනෙක් මං අඳුරනවා. ගණිතේ හරි පහසු විෂයක් බව ඔයාට ඉක්මනට තේරෙයි ළමයා. ටිකක් තර්ක ශාස්ත්‍රය දැනගන්න ඕනේ. සාමාන්‍ය දැනුම ඕනේ. තව අවධානයයි. තව ඔයා දන්නවා නම් අධ්‍යයනයත් වැදගත්. ජෙරම්, ඒ සියල්ල යොදාගත්තොත් ඒක ඒ තරම් සංකීර්ණ වෙන්නේ නැහැ. හොඳයි. එහෙමනම් අපි දැන් බලමු මේ ගාන හදන හැටි. මේ
ඇවිත් මේක බලන්න චාලි. මොකද්ද? ඒක නම් අපූර්වයි. මොකද්ද ළමයෝ මේ? මට නම් පේන්නේ ඇට සැකිල්ලක් වගේ. ඔව්, ඇත්ත තමයි. මෙතන අමුත්තක් එහෙම පේන්නේ නැද්ද? ඔයාගේ ඇට සැකිල්ල හෙලවෙනවා. අනේ මගේ කිවි. කිවි මගේ බල්ලා. බල්ලෝ මෙතනට ගේන්න තහනම් බව එයා හොඳටම දන්නව නේද? ඔව් දන්නවා. ඒත් මොන වුණාද මන්ද? එයා මන් දාලා ආවේ. ආච්චි අම්මත් එක්ක. ඒත් එයා ආච්චි අම්මේ මං ඔයා ගැන කිව්වා විතරයි. මොනවද ඔය කියවන්නේ? ආට් මම මේ ජෙරම්. ඔව් මං එක දන්නවා ආච්චි අම්මේ සවාවෙන්. ඔයා මට 100 පාරකට වඩා කියලා තියෙනවානේ ආච්චි අම්ම කියන්න එපා කියලා. හරි. මං දැන් මගේ එනවා. මගේ කිවියවත් අරගෙන එන්නේ. තියන්නම් ආච්චි අම්මේ. පරක්කුයි අපිට යන්න තිබුණේ පෑ දෙකකට කලින්. අම්මයි ඇඳුමට ගොඩක් අස්පව දන්නවනේ. මන් දන්නේ නැහැ යම් මොන ඇඳුමක් ගෙනද කියන්නේ කියලා. මේ එනවා. තත්පර දෙකෙන් මං ඔතන. මට නම් සැකයි. මේක ඇහුවාම මට හිනා යයි බැටියෝ. නෑ මට හිනා යන්නේ නෑ. පිටිපස්සේ අසුන හිටපු කෙනා නැති බව තේරෙන්නේ නැද්ද ඔයාට? යුමි ඔරික් ආට් තුන් දිනම ඉක්මනට එයි. ප්‍රවේශ වෙන්න ඇලීඩා, තව ටිකකින් ඔයාලට ප්‍රහාර එල්ල වෙයි. මම ආයි ඉස්කෝලේට යන්න ඕනේ. ජිමි සිසි කරදරේ වැටිලද්ද දන්නේ නැහැ. එයාලට මේක කියන්න ඕනේ. උදව් කරන්න. උදව්. වෙනක් වෙන්නේ නැහැ. අපි ඉවරයි. නෑ නෑ, එහෙම වෙන්නේ නැහැ. නිර්භීත වෙන්න. ජෙරම් මේ ළඟ ඇති. එයා අපිව බේරගනී. ජෙරම්? ඒක යස කතාව. ජෙරම් සුපර්මෑන් කියලාද හිතාගෙන ඉන්නේ? එයා කොහොමද අපිව බේරගන්නේ? සිසි, ජිමි. අපි කොයිනේ කාමරේ පැත්තෙන් යමු. එතනින් ළඟයි. උද්‍යාන පැත්තෙන් යමු. චෙරන්. ජිමි, සිසි ඇතුලේ. එයාලව ඉක්මනට හොයා ගන්න ඕනේ. මං යන්නම්. ඔරෙක් ඉන්න. උමි, කම්මල. ඔයා ගිහින් උදව් කරන්න. අයිලීඩට. ඔහොම ඉන්න ජෙරන්. ආඩ් ඔය නියම වෙලාවට ආවා. කෝරි. මම මෙහෙ නැවතුනේ ජෙරම්ගේ රහස මොකද්ද කියලා හොයාගන්න. මොකද මේ මට හැමදාම ඕනුනේ යාලගේ කණ්ඩායම මේ කෙනෙක් වෙන්න. ඒත් ඒක දැන් කිසි වැඩක් නැහැ. කිව්ව දේ තේරුණාද? නෑ, මට තේරුණා. මේ වාතාශ්‍රය නැති වෙලා ගිහින් තව ටිකෙන් මෙහෙ ඔක්සිජන් ඉවර වෙනවා. කතා කරලා වැඩක් නෑ වගේ. හරි, මට තේරුණා. අමුතු විෂ දුමාරයක් මතුවෙලා හේතුව හඳුනාගෙන නැහැ. නිවෙස්වලම රැඳී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ආඩ්.
මාව පරිගණක ළඟට අරන් යන්න. ඇතුළට යන්න සූදානම් වෙන්න. මන් දිහා බලන් ඉන්න එපා. එන්න. නාස්ති කරන්න කාලයක් නැහැ. කොහෙට ද යන්නේ? සක්‍රීය කුළුණ තියෙන අර පැත්තේ. ආ අයලීඩා, නපුර හැම හිටියද? නැහැ. ඔයා එයාලව දැකලා නැහැ වගේ. ඔරි, ඔයාට මාව ඇහෙනවද? මොකද වෙන්නේ? මුකුත් දැක්කේ නැහැ. මම්මේ හැමදැනම බැලුවා. ඔරි කොතනින් අයින් වෙන්න? ඔයාට තවත් ඔතන ඉන්න බෑ. ඒක භයානකයි. එයාලා දැනටම තෙලියද දන්නේ නැහැ. කරදර කරනවා නෙමෙයි ළමයි, ඒ දැන් ඉක්මන් කළොත් හොඳයි. එතකොට අපි මොනව කරනවා කියලාද හිතන්නේ? ආ, එයාලට කියන්නකෝ. ඔයා හොඳින්ද යුමි? තාම මගේ අත කඩු කැඩිලා නැහැ. අයිලීඩව බලා ගන්න. මේ පේනවද සිසි? මං කිව්වා එයා අපි වෙනුවෙන් එයි කියලා. මේ මොන හොරි? මාව හොයන් ඇවිත්, එයා මාව බේර ගන්න ඇවිත්, මට හිතා ගන්නවත් බෑ. යාට තව එක වෙඩිල්ලක් වැදුනොත්. චෙරම්! පෘථුවියට පිළිගන්නව යුමි. මේ බලන්න ෆෝන් එකක්. දැන් අපිට උදව් ඉල්ලන්න පුළුවන්. ජිම්, මේ ඔයාද? ආ, මේ ජෙරම්. ඔයාලා කොහෙද? කෝරික්. ජෙරම්, අපිට උදව් ඕනේ. මෙතන අපිට ඔක්සිජන් මදි වේගෙන එනවා. ජිම්, මොකද වෙන්නේ? ජිම්! ආට්, ඉක්මන් කරන්න. අපි දැන් මොකද කරන්නේ? ආට්, නපුර ගැන බලා ගන්න. ඔව්, ඔයාට තමයි කිව්වේ.
देश प्रहार අතීතයට ගමන් කරමු දැන් ඔයා ආයෙත් මේ දඩුවම් විදින්න දඟලන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ ජෙරම් හිතන්නකෝ සියාන මේටිකේ ආයෙත් ක්‍රියාත්මක වෙන්නේ නැහනේ ඉතින් ඔයාට පුළුවන් නේ නිවාඩු ගන්න අයිලීඩව මේ ලෝකෙට ගෙන්න ගන්නකම් අපිට නිවාඩු නැහැ මේ පාර අපි ඇඳලා තියෙන දේ දැක්කොත් ඇත්තටම ජින්ට තරහ වෙන එකක් නැහැ දැන්නේ තේරුනේ මමත් ඔත් එක්ක ඉන්නවනේ ස්මිත් ගුරුතුමීගේ පාඩපට වඩා ඕන දෙයක් හොඳයි ජිම්මීටත් වඩා හොඳයි ඒ මෙහෙනවා